රැල්ල වෙරළට ආදරේ කතාවට ගොඩාක් ආදරේ කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යෙන්ම ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගත්තේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන් අපිට මේ ගැන අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කිරීමට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් ඉතුරු වෙලා තියෙන කෙනෙක් නම් ඔයාටත් පුළුවන් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා මේ වෙද්දි මෙන්න මේ මගේ කාරණාවක් දන්නවා ඇති. ඒ තමයි ඇත්තටම දැන් සුදුමැණිකේ ශිවාගේ වැඩ කටයුතු වලට එළියට ගියාට පස්සේ තනියම තමයි ඉන්නේ. ඒ ඉන්න අතරතුර වාරදි තමයි ඇත්තටම කියනවා නම් සුදුමැණිකේට සිද්ධ වුණේ අර සන්තුෂ්ගේ යාළුවෙක් ආවට පස්සේ දොර අරින්නට. ඉතින් මේ විදියට දොර ඇරලා ඉන්න මොහොතේදී ඇත්තටම කියනවා නම් ශිවා නම් කියලා තිබුණේ එපා කියලානේ. ශිවා ඒ නිසාමයි සුදුමැණිකේට කිව්වේ මම කියපු විදියට වැඩ කරේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නෙත් එක්ක. ලොකු දෙයක් ඇති කරගත්තේ ඒ නිසා බව කියන්න ඕනේ කාරණාවක්. ඉතින් කොහොම වුණත් මේ දේවලුත් එක්ක තව දෙයක් අපිට කතා කරන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ ගැන අපි මෙතනදී පැහැදිලිවම සිහිපත් කරනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට මට අවස්ථාවක් තියාගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් කොහොම වුණත් තව දෙයක් අපි මෙතනදී සාකච්ඡා කරමු කියන එක ගැන මට මෙතනදී ඔයත් එක්ක කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියන කාරණය තමයි ඉදිරියේදී සිහිපත් කරන්නට බලාපොරොත්තු රැසක්ම තියාගත්තේ. ඉතින් කොහොම වුණත් දැන් ඇත්තටම සන්තුෂ්ගේ යාළුවා ගොඩාක් වෙලාවට හොඳටම දන්න කෙනෙක්. හොඳටම මොනෝ දන්නව ඇද්ද කියන දේ ගැන කල්පනා කරොත් එහෙම අපිට මෙන්න මේ වගේ දෙයක් ගැන සාකච්ඡා කරන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒක අමතක කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ දැන් සන්තුෂ්ගේ යාළුවට දැනගන්න හම්බ වෙනවා මේ ඉන්නේ ශිවාගේ කට්ටිය කියන දේ. ඉතින් මෙන්න මේ දේ දැනගත්තට පස්සේ ඇත්තටම කාලෙකට කලින් තමන්ගේ යාළුවට මේ තරම්ම හිත වේදනාවක් දුන්නේ තමන්ගේ යාළුව මගහැරියේ වෙන කවුරුවත් නෙවෙයි කියන එක ඇත්තටම කියනවා නම් හොඳින්ම මේ සන්තුෂ්ගේ යාළුව දන්නවා. ඉතින් ඒකත් එක්ක සන්තුෂ්ගේ යාළුව විශ්වාස කරනවා අනිවාර්යෙන්ම මේ දේවල් වෙනස් වෙන්න ඕනේ කියන එක. අනිත් එක සුදුමැණිකටත් කරදරයක් සිද්ධ වෙන්න ඕනේ මොකද තමන්ගේ යාළුවව ගණන් ගත්තේ නැති නිසා. ඉතින් අන්න ඒ නිසා සන්තුෂ් අනිවාර්යෙන් ජෝට්ට මේ ගැන කියනවා සන්තුෂ්ගේ යාළුවා. ඉතින් ඒ ගැන කිව්වට පස්සේ ඇත්තටම ජූට් අනිවාර්යයෙන්ම තනියම මේ අපාර්ට්මන්ට් එක ළඟට එනවා ඒ ඉන්න සුදුමැණිකේ ඉන්නවද කියලා බලන්න. ඉතින් ඉදිරියට ඇත්තටම සන්තුෂ්ගෙන් බේරෙන්න බැරි වෙයි කියලා හිතන් හිටියත් මේ සන්තුෂ්ගේ යාළුව නිසා ඇත්තටම ශිවා වගේම සුදුමැණිකෙත් ඉන්නේ මේ ගෙදර කියන එක ඉදිරියට දැනගන්න නිසාම මේ කට්ටියට ගොඩාක් දුරට සිද්ධ වේවි මේ හැම දෙයකින්ම ඈත් වෙලා ඇත්තටම වෙන ගෙදරකට යන්න කියන කාරණාව තමයි මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට කැමැත්තක් ඇති කරගන්නේ කියන කාරණාව තමයි මම මෙතනදී ඔයත් එක්ක සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ කියන කාරණාව ඉදිරියේදී සිහිපත් කරන්නටත් කැමති වෙනවා.